පස්සේ. පස්කු ඉරිදා සිදුව ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් චීන විද්‍යාඥයින් සිව් දෙනෙකුද මිය ගොස් ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය උපුටා දක්වමින් ෂින්හුවා පුවත් සේවය වාර්තා කරනවා. මියගිය චීන විද්‍යාඥයින් සිව් දෙනා සේවය කර ඇත්තේ චීන ස්වභාවික සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතනයකයි. පස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් චීන ජාතිකයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව චීන තානාපති කාර්යාලය උපුටා දක්වමින් ෂින්හුවා පුවත් සේවය වාර්තා කළා. එහි දැක්වෙන්නේ ඉන් සිව් දෙනෙකුම චීන සාගර විද්‍යාඥයින් වන බවයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා මෙම විද්‍යාඥයින් සිව් දෙනා ඇතුළු චීන නියෝජිතයින් පිරිසක් පසුගිය 18 වනදා මෙරටට පැමිණ තිබූ අතර ඔවුන් කොළඹ කිංස්බරි හෝටලේ නවතැන්ගෙන සිට තිබෙනවා. පසුගිය 21 වනදා එම හෝටලේ සිදු වූ බෝම්බ පිපිරීමට ලක්වීම හේතුවෙන් චීන විද්‍යාඥයින් සිව් දෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර එහිදී තවත් චීන ජාතිකයින් 5 දෙනෙකු තුවාල ලබා තිබුණා. ඔවුන් මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා චීනයට රැගෙන ගොස් ඇති බවද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. අද ලොව පුරා කම්කරු දිනය සමරනු ලබනවා. මේ ඒ වෙනුවෙන් සැකසුණු විශේෂ වාර්තාවක්. අමරිකානු කම්කරුවන් තම වැඩමුරේ පැය 8කට සීමා කරන්න ඉල්ලා 1886 වසරේ මැයි පළමු වෙනිදා චිකාගෝ නුවරදී දියත් කළ සටන නිමාවන්නේ හේමාකට් චතුරශ්වය ලේන් තෙත් කරමින්. එහිදී මීගේ කම්කරුවන් සිහි කරමින් සෑම වසරකම මැයි පළමු වෙනිදා ලෝක කම්කරු දිනය සමරනු ලබනවා. එවක පටන් සෑම රටකම මැයි පළමු වෙනිදා කම්කරු අයිතින් වෙනුවෙන් පෙළපාලි සහ රැස්වීම් පැවැත්වීම සම්ප්‍රදායක් වුණා. ඒ අනුව ලොව පුරා රටවල් රැසක මැයි දින රැලි සහ පෙළපාලි පවත්වනු ලැබුවා. කෙසේ වෙතත් එවන් පසුබිමක වෙනදා මෙරට පවත්වනු ලබන මැයි දින රැලි සහ පෙළපාලි අද දක්නට ලැබුණේ නැහැ. ඒ පසුගියදා ඇති වූ බෝම්බ පිපිරි මාලාවත් සමග රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්. කෙසේ වෙතත් මැයි දින පණිවිඩ නිකුත් කරන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ යහපත් සමාජයක් වෙනුවෙන් සියලු දෙනා එක්විය යුතු බවයි. රට තුළ ඇති වූ අනපේක්ෂිත ගැටුම්කාරී තත්ත්වය හමුවේ රටේ ආරක්ෂාව පළමු කොට සලකා මෙවර මැයි දින පෙළපාලි නොපැවැත්වීමට බොහෝ දේශපාලන පක්ෂ තීන්දුව කොට ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැයි දින පණිවිඩය නිකුත් කරමින් පවසනවා. එසේ වුවද ශ්‍රමයේ උරුමේ හිමි සර්ව සාධාරණ අයිතිවාසිකම් සහිත එකම මිනිස් සමූහයක් ලෙස අපි අපේ හිමිකම් සහ අන්‍යෝන්‍ය සහජීවනයේද උවදුරින් තොර ජීවන පරිසරයක්ද උදෙසා එක්ව කටයුතු කිරීමට මෙවර මැයි දිනේදී අදිටන් කරගත යුතු බව ජනාධිපතිවරයා නිකුත් කළ මැයි දින පණිවිඩයේ සඳහන්. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැයි දින පණිවිඩයේ සඳහන් වන්නේ සමාජ, දේශපාලන, ආර්ථික අර්බුද ජය ගනිමින් සාමකාමී වටපිටාවක තිරසර සංවර්ධනයක් කරා පානගමින් සිටි අවස්ථාව කෙල්ල වූ ත්‍රස්ස ප්‍රහාරය රටේ අනාගතයට දැඩි බලපෑමක් එල්ල කළ බවයි. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අනපේක්ෂිත ප්‍රහාර හේතුවෙන් බිඳ වැටුණු හදවත් සුවපත් කරමින් වැඩ කරන ජනතාවගේ ශ්‍රමයට නිසි අගයක් ලබා දෙන සාධාරණ සමාජයක් ගොඩනැගීමට මෙවර මැයි දිනේදී අදිෂ්ඨාන කරගත යුතු බවයි. වැඩ කරන ජනතාවගේ ඓතිහාසික දිනය වූ මැයි දිනය පැවැත්වීමට නොහැකි තරමට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අර්බුදයට ලක්වීම පිළිබඳව බලවත් ලෙස කනගාටු වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ මැයි දින පණිවිඩයේ සඳහන් වනවා. මහින්ද රාජපක්ෂ මහතා ඉන් අවධාරණය කරන්නේ මැයි දිනයේ ජාතික අධිෂ්ඨානය විය යුත්තේ කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුරා දමමින් ජාතික සමගිය ගොඩනැගීමද සිත්පිත් නැති ත්‍රස්තවාදයට මුවා වී සිඳලන්නට සැරසෙන ශ්‍රී ලාංකීය වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් රැකගැනීම සඳහා සටන්කාමීව තම වගකීම් ඉටු කිරීම බවයි. රටේ පවතින වත්මන් තත්ත්වයත් සමග දෛනික වැටුප් ලබන කම්කරුවන්ට වැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. කම්කරුවන් දහස් ගණනකගෙන් පිරි ඉතිරී ගිය පිටකොටුවේ අද තත්ත්වය සොයා බැලීමට අප එහි ගියා. අපි සෙල්ලම් කරනවාද කම්කරු දිනේනේ? අයියා. යා වැඩ. මොකද අදත් වැඩද? ඔව්. අද මොකද වැඩ? මම ඔයාල දිනේනේ. අද නසස නෑනේ. ඇයි කම්කරු දිනේනේ? අපි දන්නවා අද විශේෂ දවසක් කියලා ඇති. ඒත් අපි වැඩ. වැඩ 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 කරන්නේ අපි සල්ලි තියෙන්නේ මොනා හිතන්න දුක තමයි ඉතින් කණ්ඩ නැතුව තමයි තියෙන්නේ බෝම්බෝල්ට අහු වෙනවා තමයි අපි එදා වෙලා ඔයලා කරලා හැම එක්කලාන බඩේ පාර මේක ඇවිල්ලා දැන් අපි තමයි කම්කරු ඒ වුණාට අපිට වැඩ නැහැනේ මේ සුමානෙන්ම අපිට වැඩ නැහැ දැන් ඇවිල්ලා මිනිස්සුන්ට අම්බු කරන්න විදියක් නැතුව තියෙන්නේ ගිය සුමානේ ඉරිදා ඉඳලා සවුඳා වෙනකන් මේ වෙච්ච සිද්ධිය රුපියල් 100ක් හොයාගන්න බැරුව තිබුණේ ඇයි එම කඩෙන්ම වාලා ගියා අපි අම්බු කරුවොත් තමයි අපේ ළමයින් මේ රටේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීලා ජනාධිපතිලා
මේ චන්දදාන මිනිස්සු තම අපි තම ඉස්සරහට වෙලා චන්දදාන. ඒ මිනිස්සු වෙන මේවලන් ගණන් ගන්න නැත්තම් මින් ඉදිරියට මේ දේශපාලන අය ගණන් ගන්නෙත් නෑ අපි. ත්‍රස්තවාදීන් ආරක්ෂා කරන ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට කිසි ලෙසකත් ඉඩ නොතබන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒකාබද්ධ මැයි දින සැමරුම් උත්සවය අමතමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය එක්ව සංවිධානය කළ ඒකාබද්ධ මැයි දින සැබරුම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභා ශාලාවේදී අද පෙරවරුවේ පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කම්කරු අයිතීන් සුරකිමු, ත්‍රස්තවාදයේ පරදවමු හා ජාතික සමගිය ගොඩනගමු යන බැයින් සංවිධාන කළ මෙම සැමරුම නම් කර තිබුණේ නිහඬ මැයි දින සැමරුම ලෙසයි. ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිමිය අද කියලා තියෙනවා අපි පහකර දැමු පොලිස් පතිවරයා ඇයට කිව්ව බව මහා විශාල බරපතල ත්‍රස්ත ක්‍රියාකාරීත්වයක් ඉදිරි කාලේ ඇති වෙනවායි කියලා. අපේ බුද්ධියංශ ගැන අපි විශ්වාසය තබමු. දැන්ට ගෙනලා තිබෙන බව අපි දන්නවා ඇමරිකානු බුද්ධියංශ. ඒ බුද්ධියංශවලට අපේ බුද්ධියංශය අට කරගන්න දෙන්න බෑ. අපි දන්නවා ඇමරිකානු අධිරාජ්‍යවාදී යුරෝප අධිරාජ්‍යවාදී උමනාව වී තිබෙන්නේ මේ රටවල් වලින් පුළුවන් තරම් වැඩි පුර සම්පත් ඔවුන්ගේ රටවල් වලට ඇදගා. ඒ සඳහා ඔවුන්ට ඌමනයි UNP ආණ්ඩුව මේ රටේ දිගටම බලය පවත්වාගෙන යනවා. ඒ නිසා අධිරාජ්‍යවාදීන්ගේ බුද්ධියන්ත ගැන අපිට තුට්ටු බාගේ විශ්වාසයක් තබන්න බෑ. ඊ අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කියනවා තෞහීද් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ සමහර සමාජිකයන්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් මුදල් ගෙවලා. අධ්‍යාපන ඇමති නම් කමක් නැහැ කියමුකෝ. නීති ආසාමයේ නියෝජ්‍ය ඇමති ධුරේ දරපු නලින් බණ්ඩාරත් ඒකම කියේ. බුද්ධිආංශවල වගකීම තමයි තොරතුරු කලින් දැන ගැනීම. තොරතුරු කලින් දැනගන්න නම් රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන සංවිධාන ඇතුළට බුද්ධිආංශ සමාජිකයන් රිංග ගන්න ඕනි. මේක මිලේනියම් සිටි වගේම පාවා දීම. මේක ගිරිතලේ හමුදා කඳවුර පාව දුන්නා වගේ වැඩ. බුද්ධිආංශ නිලධාරීන් කොයිද රිංගන්නේ නැත්තේ? බුද්ධිආංශ නිලධාරීන්ව මේ විදියට ආණ්ඩුවේ ඇමතිවරු පාවා දෙනවා නම් දේශද්‍රෝහීත්වය සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න ඕනි. ජාතියේ අවසාන බලාපොරොත්තුව ජනාධිපතිවරණය කල් දාන්නට මේ ආණ්ඩුවට අපි ඉඩ දෙන්නේ නැහැ කියන ප්‍රතිඥාව අපි තමුන්ආශ්‍රයත් ලබා දෙනවා. මරාගෙන මැරෙන මිනිහා යනවා ස්වර්ගයට දෙවිලෝකයට කොහොමද යනවා කියලා ඉන්න හිතාගෙන ඉන්නවා. කණ්ණාවියෝ 72ක් හොයාගෙන. හැබැයි එයා එහෙට යනවා ඇමරිකාව ඇෆ්ගනිස්තානෙට එනවා. මරාගෙන මැරෙන මිනිහා ස්වර්ගයට යනවා ඇමරිකාව එනවා ඉරාකයට. මෙතන එක පාවිච්චි කරලා මේ කස්සට එන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය. මේක වික්‍රමසිංහ මහත්තයා දැනුවත් වුණේ ඔවුන් සැලසුම් කොට තිබෙන ආකාරයට. දෙවෙනි වතය මේ රට ලේවිලක් කරන තැනට ඇදගෙන යන්න පුළුවන් වුණොත් ඒ ලේවිල ඔවුන් පාවිච්චි කරනවා මානුෂවාදී අර්බුදයක් කියලා කියනවා. මානුෂවාදී අර්බුදය විසඳන්න ජාත්‍යන්තර මෙහෙවීමක් දක්වා මේක ඇදගෙන යනවා. රාජිත සේනාරත්න මහත්තයා කියනවා මං අහගෙනයි උන්හැට තමයි මේ ත්‍රස්තවාදයෙන් වැඩිම තරදෙනේ තියෙන්නේ. සමහරලාට මුස්ලිම් ජනතාව හරක් මස් වෙලදාම කරන හින්දා එහෙම හිතුණක් දන්නේ අපිට පිටරටක අවශ්‍යතාවය නැහැ. උපදෙස් කරත්තට කමක් නැහැ. ක්‍රිස්තවුරුදු යුද්ධයක් අපි අවසන් කරේ විදේශීය සොල්දාදුන් හිඟනලා අපි උපාවිස්තරේ නැහැ. දැන් ඇවිල්ලා වේකී චෝදනාවක් දැන් අපේ පිටුට දාන්නා. බෝම්බ ගියේ අපි හිඳලු. අපි දවස් 52ක් පාලනය කරපු හිඳලු. අපි දෙයියන්ගේ පිටේම අපි පාලනය කරා නම් ඔබ මේ දවස් ටිකේ ප්‍රශ්නේ ඉවරයි. අමුන්නාන්සලා බය විවාද පැහැදිලිව අපි ඊළඟ මැතිවරණයේදී අපි ජයග්‍රහණය කරනවා ආණ්ඩුවක් පිටවනවා කියන එක ස්ථීර වශයෙන් අපිට කියන්න පුළුවන්. අලුත් පනතක් ගේනවා. ප්‍රතිත්‍රස්ත පනත ඒක ත්‍රස්තවාදී ආරක්ෂා කරන බලතල නඩු දාන්නේ අවුරුදු 10කින් පස්සේ. ඒකේ නෙමෙයි ගෙදර තියලා ත්‍රස්තවාදී ආරක්ෂා කරන පනතක් අපි පොල් ගන්නවාද කියලා අහන පාලිවෙන් ලොග්ගේ ඇමතිතුමාන දිස්සුණාන්තුමා ඒ කොහේදී ඉන්නවා. එයාලගේ විරෝධය මත තමයි මේක නැවතුනේ. දැන් මේක කඩාගෙන අලුතෙන් දාන්න හදන මේකට ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ. රට තුළ ඇති වාතාවරණය හරහා පාලකයන් සිය නොහැකියාව වසා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක අනුරකුමාර් දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවති මැයි දින සැමරුමට එක්වෙමින්. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත යන මහතුරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. ධනේශ්වර ශක්තිමත් රාජ්‍යයක් හදන්න. ධනේශ්වර පාලකයන්ට කරගන්න බැරි නම් විදේශ බලවේග ඇතුල් කරගෙන හෝ එසේ කරගත යුතුයි කියන සමාජ මතයක් දැන් ගොඩනගමින් තියෙනවා.
අපි ඉස්සරහ තින්නේ අරමුණක් නැතුව විභාගාතයන් රට ජාතිවාදී අන්තවාදී නිර්මාණ කරගෙන කවුරුත් නේ අධිරාජ්‍යවාදී දැන් ඔය කියන ISIS වගේ සංගාන පව එක්සත් ජනපදයේ විසින් නිර්මාණ කරකවා මැද ප්‍රදේශ ගස්තාවර කරලා මැද ප්‍රදේශක තෙල් සම්පත කරලා කැමටික රින්දා අපි රටවල ඉන්න මෝඩ ජනපති ආණ්ඩු එක්සත් ජනපදයේ නිර්මාණ කරපු අන්තවාදී පරද්දන් එක්සත් ජනපති උදව් ගන්න ලෑස්තිලයි ඔවුන්ට යුද්ධ වුණ රටවල ඇතුළට මැදිහත් වෙන ජනපති පන්ති අසාර්ථකභාවයේ අවසානයේදී සැඟ වෙන්නේ ජාතිවාදී ආගමික අන්තවාදී පිටපස්සේ රනිල් වික්‍රමසිංහ ඔහු කියනවා ප්‍රතිස්ථස්ත පනත සම්මත කරලා තිබුණා නම් මේක ඇති වෙන්නේ නැහැ. දඩයම් කරන්න ඕන වුණාම නීති හොයන්නේ නැහැ. කිසිදු ආගමික අන්තවාදයකට පන්ති යටත් නෙමෙන්න නොති. ගෙලින් සිට ගැනීම තමයි අපි අමිත වෙන බක කියන්නේ. මෙම අන්තවාදයේ වර්ධනය වෙන්නේ සැබවින්ම ගත්ත මුස්ලිම් සමාජය තුළ. ඒ නිසා මුස්ලිම් සමාජය තේරුම් ගත යුතු තිබෙනවා. මේ කලලය වර්ධනය වෙන්න දෙනවාද? මේ කලලය ගබ්සා කරනවාද? එදිනෙදා පෙන්නුම් කරන සෑම කරුණකින්ම අපිට පෙන්නුම් කරන්න මේ පාලක පන්ති අසාර්ථකභාවය. අධ්‍යාපන දින පාසලෙන් එළි සෞඛ්‍ය දින රෝහලෙන් එළි ප්‍රවාහන තිබෙන තමන් සපයා ගන්න බයිසිකලයක් හෝ කාර් එකක් හෝ තමන් විශ් සපයා ගන්න සිටින වෙනසක් ඕනෙ වෙලා තිබුණා වෙනසට පිළිතුර අපි කියලා පිළිගෙන තිබුණ නැති එක ඇත්ත මේ පාලක පන්තියන් දෙකේම අසාර්ථකභාවය ඉතා හොඳින් අත්විඳින්න තිබුණු මොහොතක තමයි මේ වෙනත් කලබැවිල්ලක් අපේ සමාජයම වෙගෙනලා තිබෙන්නේ බොහෝ උත්සාහ කරනවා මේ කලබැවිල්ල තමන්ගේ අසාර්ථක පාලනේ විලිවසා ගැනීමේ සලුව බවට පත් කරගන්න මේ අතර මේ දිනේ වෙනුවෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂය අද පස්සුරුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා. අද ජාත්‍යන්තර කම්කරු දිනය ආණ්ඩුව රැස්වීම පවත්වන්න තහනම් කළ තියෙනවා. ආරක්ෂා වෙන්න කියලා භීතිය වපුරලා ඒ භීතිය හරහා මෙරටේ දේශපාලන ක්‍රියාකාරකම් නැවැත්වීම තමයි ආණ්ඩුවේ අරමුණ. අන්තවාදයේ පාවිච්චි කළ ආණ්ඩුවෙන් හදන ගමනට විරෝධය පළ කරන්න තමයි දවසක් මේ උද්ඝෝෂණය පවත්වලා මෙතන රැස්වීම කරන්න. තවත් ප්‍රවෘත්ති අපි ගෙනෙන්නට සූදානම් මේ විරාමයෙන් පසුව. Other there are not.